කෙරෙහි හෘදයාංගමෝයි මම මෙතනට වැඩියේ. ඔබගේ තියෙන තුවාලේ සුද්ධ කළ ඔබට ඇත්ත පෙන්වලා දෙන්න ඔබ කවුද කියලා. ඇත්ත දැනගෙන මේ ගමනේ යම් පිංගතනේ. නැත්තම් මහා අපරාධයක් ඔබ කරගන්නේ. මම ඔබට ඒ වෙන අපරාධය පෙන්වන්නම්. ඔබ කවුද? පිංගතනි ඔබට මතකද අර නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය හැටි? හෙව්වා නේද? කවුද ඇත්තටම හඳට ගියාද? YouTube එක ගැහුවා, Google එක ගැහුවා නේද? ඇත්තටම හඳට ගියාද? නැත්තම් ඕක මේ ස්ටුඩියෝ එකද උනේ ආදී වශයෙන් දේවලුත් හෙව්වා නේද? ඔබට මතකද අඟහරු ලෝකෙට යානාවක් යවුවා? ඒකත් හෙව්වා නේද? කවුරු හරි ඇහුවොත් යානාවේ නම මොකක්ද කියලා, ඒකත් මතක ඇති නේද? මම දැන් ඔබෙන් අහනවා බොහොම සරල ප්‍රශ්නයක්. ඔබ කවුද? මං ඔබ කවුද කියලා අහනකොට ඔබ කියන මං නිමල්. මම අහන්නේ ඔබට අම්මලා දාපු නම නෙමෙයි, ඔබ කවුද කියලා අහන්නේ. ඔබ කවුද? ඔබ කොහෙන්ද ආවේ? ඔබ කොහෙටද යන්නේ? ඔබට මොනවද මේ වෙන්නේ? ඔන්න ඔය ටිකට තමයි අද අපි උත්තර හොයාගන්නේ. බලන්න බොහොම සරලයිනේ. ඔබ හොයන්නේ උත්තර මොනවටද? ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද ඊළඟට? අන්න ඔබට තියෙන ප්‍රශ්න. මට තිබෙන ප්‍රශ්න ඕවා නෙමෙයි. මං කවුද? ඔන්න ඔක තමයි මට තිබිච්ච ප්‍රශ්නේ. මම මේ මොනවද මේ කරන්නේ? මට මේ මොනවද මේ වෙන්නේ? මට මේ ඊළඟට මොනව වෙයිද? මම මේ කොහෙටද මේ යන්නේ දවසින් දවස? ඔන්න ඔය ටික පින්වතුනි ඔබ දන්නේ නැතුව යන්න ගියොත් ඔබ මහා අමාරුවක වැටෙනවා. ලෝක සත්‍යය ඔය ටික දන්නේ නැතුව තමයි පින්වතුනි මේ මුළු ලෝකෙම ගැන හොයන්නේ. ඔය බින්දු මාත්‍රේ දැනගන්න නැතුව මුළු ලෝකෙම ගැන හොයන කාලේ පින්වතුනි අන්තිමට මැරිලා කුණු පෙරේතය වෙලා උපදිනවා, මහා අපරාධයක්. මැරිලා තිරිසන් වෙලා උපදිනවා පින්වතුනි, කුණු හැලිච්ච බල්ල වෙලා ඉපදිලා පාරක් පාරක් ගානේ වාහනවලට අඩ තියෙනවා. නමුත් හිතාගෙන නම් ඉන්නේ පින්වතුනි මහා මුදුනට, මහා ලොකුවට. ඔබ වගේම මාත් හිතන් හිටියා. ඔබ වගේම පින්වතුනි මටත් ලොකු උවමනාවක් තිබ්බා මේ ලෝකෙම මුදුන වෙන්න. කොච්චරට මුදුන් වෙන්න උවමනාවක් තියෙනවද කිව්වොත් පින්වතුනි මගේ ඩ්‍රීම් එක තිබුණේ ඉංග්ලන්ඩ්වල මිලියනර් කෙනෙක් වෙන්න. ලංකාවේ නෙමෙයි, ඉංග්ලන්ඩ්වල. ඒකට තමයි මම උපරිම උත්සාහ කළේ. හැබැයි වාසනාවකට පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ යතිවරයන් වහන්සේලාගේ මම නිතර ඇහුවා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කළා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කරගෙන යනකොට මට වැටහිච්ච දේ තමයි මම මේ මුදුන් වෙන්න යන්නේ. ත්‍රිපිටකයේ තථාගතයන් වහන්සේ පෙන්වුම් කළ දෙනවා මුදුන් වෙන්න යන්නේ බල්ලෝ වෙනවා කියලා. මම මේක පටිච්ච සමුප්පන්නව විවරණය කර කර බලද්දී පින්වතුනි මට වැටහිච්ච දේ තමයි හත් දෙයියනේ මම මේ අවුරුදු 30 ගානක්ම ගත කරලා තියෙන්නේ මොකෙක් වෙන්නද? මේ බල්ලෙක් වෙන්න. මානේන මක්කටෝ අදිමානේන කුප්පුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා, අදිමානේට පත්වෙච්ච එකා බල්ලෙක් වෙනවා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ ওই බලුවත් බැවින් මිදලා තින්නේ කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ හැම මොහොතකම තමන්ව මුදුරට දාගන්න කටයුතු කරනවද නැද්ද කියලා. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිත ඇතුලේ. මම කියන්නේ ඔබයි මමයි විතරයිනේ ලැජ්ජ වෙන්න කාරණාවක් නැහැ. ඔබ අත උස්සලා කියන්නේ ඔව් හාමුදුරනේ මම බල්ලෙක් වෙන්න තමයි හැදුවේ, එහෙම කියන්න ඕනේ නැහැ. ඔබගේ ජීවිත අත්දැකීමට මෙනෙහි කරලා බලන්න පින්වතුනි ඔබ පිරිසක් අතරට ගියාම හැමතිස්සෙම උත්සාහ කරන්නේ නැද්ද කියලා ඒ පිරිස අතර මුදුන වෙන්න? ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ඥාතිවරයෙක්, යාළුවෙක් ඔබගේ ගෙදරට ආවට පස්සේ ඒ යාළුවත් එක්ක ඔබ මෝටර් බයික් එකේ හරි වාහනේ හරි යනකොට ගමේ ඉන්න හැම එකාටම අතවනලා ගියේ නැද්ද කියලා? ඔබ හෝන් එක ගහලා අතවන්න, ආයි හෝන් එක ගහලා, හෝන් එක ගහලා මොකටද අර ඇතුළේ ඉන්න මිනිස්සයට කියවෙන්න? මොකද්ද අම්බෝ, ඔයාව මුළු ගමම දන්නවනේ. බලන්න ඔබ එහෙම කෙනෙක් නෙමෙයිද කියලා. බලන්න ඔබ මාලයක් මුද්දක් වලල්ලක් ගත්තේ අනිත් අයට පෙන්වන්න නෙමෙයිද කියලා.
ඔබ කොහේ හරි තැනකට ගියාට පස්සේ ඔබ ඉන්න බව ලෝකෙට පෙන්වන්න උත්සාහ කළාද නැද්ද කියලා? පින්වදෙනි, මමත් ඔය ටික කළ නිසායි මම ඔබට කියන්නේ. මම ඔය ටික දන්නේ නැතුව කළා පින්වදෙනි, දන්නේ නැතුව කර කර මට ඕනි උනේ පින්වදෙනි මං ඒ ඉන්න පිරිස අතර ලොක්කට මුදුනට නගින්න. හැබැයි පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ අවබෝධ වෙනකොට මට තේරුණා මම මේ යන්නේ තිරිසනෙක් වෙන්න, බල්ලෙක් වෙන්න යන ගමනක් මේ යන්නේ. ඉතින් මම මොකටද පින්වතුනි මෙච්චර මහන්සි වෙලා බල්ලෙක් වෙන්නේ? මට තේරුණා මේ වැඩ වරදින්නයි යන්නේ. මට වැටහෙන්න පටන් ගත්තා පින්වතුනි මං ආවේ කොහෙන්ද කියලා මේ ධහම තුල. මට වැටහෙන්න පටන් ගත්තා යන්න තියෙන්නේ කොහෙටද කියලා මේ ධහම තුල. මට වැටහෙන්න පටන් ගත්තා ඇයි මට මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ? කොහොමද මේ මනුස්ස ජීවිතේ මම ලබා ගත්තේ? එහෙනම් මං ඒකේ මොකද්ද කරන්න ඕන කියලා වැටහෙනකොට පින්වතුනි මම තීරණයට ආවා. ඒ වෙනකොට මොනතරම් සල්ලි තිබුණත්, මොනතරම් යාන වාහන මොන දේවල් තිබුණත් පින්වතුනි තීරණයට ආවා. ඒ තමයි මම ලැබපු මනුස්ස ජීවිතේ මම ප්‍රයෝජනෙ ගන්නවා. ආන් ඒක නිසා තමයි පින්වතුනි මේ උත්තරීතර ප්‍රවෘජාවට පත් වුනේ. මම ලැබපු මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න. මං ඔබට අන්නේ කතාව තමයි මේ පෙන්නුම් කරලා දෙන්න හදන්නේ. මම මේ කියන හැම දෙයක්ම ත්‍රිපිටකයේ සාක්ෂිත කරලයි මම දේශනා කරන්නේ. ත්‍රිපිටකයෙන් පරිබාහිරව කිසි දෙයක් මම කතා කරන්නේ නැහැ මෙතන. ඔබ මොකක් හරි කිව්වොත් මට ත්‍රිපිටකයේ තියෙන තැන පෙන්වන්න පුළුවන්. අටුවාව පෙන්වන්න පුළුවන්, ටීකාව ටිප්පණිය පෙන්වන්න පුළුවන්. හොඳට පරිශීලනය කළා තමයි මම ඔබට මේ දේවල් බොහෝම අධ්‍යයනය කළා. පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ මනාකොට දැනගෙන තමයි මම ඔබට මේ පෙන්වුම් කරලා දෙන්නේ. ඔබගේ ජීවිත අත්දැකීම් තුළින් වෙන කිසි දෙයක් නැහැ. එහෙනම් සිංහදනි පොඩ්ඩක් හොයලා බලමු ඔබ මේ ලෝකෙට ආවේ ඇයි? මොකටද ඔබ ඉපදිලා ඉන්නේ? මෙච්චර කල් ඔබ කරපු ටික ඔක්කොම ඇදලා අරගෙන බලන්න පින්වතුනි ඔබ මොකටද ඉපදිලා ඉන්නේ කියලා මේ? ඔබ ඉපදිලා මෙච්චර කල් කරපු ටික හොයලා බලන්න. ඔබ කෑවා, ඔබ බිව්වා, ඔබ නිදාගත්තා, ඔබ දරුවෝ හැදුවා. එතනින් එහාට කරපු එක දෙයක් මට කියන්න. ඔබ හොඳට කෑවා, හොඳට බිව්වා, හොඳට නිදාගත්තා. සැප පහසුව හුලං වදින නිසා බිත්ති හතරක් ගහගත්තා, වහින නිසා වහලයක් ගහගත්තා, හොඳ ඇඳක් තියාගත්තා, නැත්නම් පැදුරක් හරි කමක් නැහැ. ඔබ හොඳට නිදාගත්තා. ඊට පස්සේ ඔබ දරුවෝ හැදුවා. ඒ දරුවන්ට ඒ ටික කරලා දුන්නා. ඒ හැරෙන්න කරපු එක දෙයක් මට කියන්න. එක දෙයක් ඒ හැරෙන්න. ඔබ කියයි, "ඇයි මං ඉගෙන ගත්තේ?" එහෙමත් කියයි, "මං ඉගෙන ගත්තේ. ඇයි මම රස්සාවක් කරන්නේ? මම දොස්තර කෙනෙක්, මම ඉංජිනේරුවෙක්, මම කවුන්ටන් කෙනෙක්." ආදි වශයෙන් ඔබ කියයි, "මම හොඳ ව්‍යාපාරිකයෙක්. මම රජයේ ලිහිල නිලධාරියෙක්." ආදි වශයෙන් ඔබ කියයි. පින්වතනි, කනව බොනව නිදා ගන්නව දරුව හදනව කියන ටික පින්වතනි සියලු තිරිසන් කුලකයටත් අයිති එකක්. සියලු තිරිසන් කුලකයට ඔය ටිකම තමයි කරන්නේ. eating, drinking, sleeping and having sex. ඔතනින් එහාට පින්වතනි තිරිසනුන්ට කිසි දෙයක් කරන්න බෑ. ඔබත් මේ මනුස්ස ජීවිතේ අරගෙන ඔය ටිකමද කරන්න කියලා හොඳට කල්පනා කරලා බලන්න. ඒ කරනකොට ඔබට අර ටික හිතෙනවා නම් පින්වතුනි, ඔබ කියනවා නම් ඇයි මං ඉගෙන ගත්තේ කියනකොට ඔබගේ කුස්සියේ ඉන්න බල්ලා hina වෙනව ඇති නේද? උඹ ඉගෙනගෙන ඔය ටික කරනවා, අපි ඉගෙන ගන්න නැතු ඔය ටික කරනවා. ඔබ කියද්දි මම රස්සාවක් කළා ලක්ෂ 3ක් පඩි හම්බ කරනවා, ආයෙත් බල්ලා hina වෙනව ඇති. අනේ ගුණ, උඹ උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා හම්බ කළා ඔය ටික කරන්නේ, අපි නිකම් ඔය ටික කරගන්නවා. පින්වතුනි, ඔබ මොනවා කළත් අන්තිමට කරන්නේ eating, drinking, sleeping and having sex නං ඔබයි තිරිසනෙකු අතර වෙනසක් නැහැ. මේවා හොඳට තේරුම් ගන්න පින්වතුනි, ඔබට මේ මනුස්ස ජීවිතේ ලැබුණේ ඔය ටික කරගන්න නෙමෙයි. ඔබට ඔය මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන එතනින් එහාට තියෙනව ටිකක් කරගන්න, අන්න ඒක කරගන්න. පින්වතුනි, ඔබ දන්නේ නැහැ ඔබට ඔය මනුස්ස ජීවිතේ කොහොමද හම්බුනේ කියලා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඔබ ඔය වටින මනුස්ස ජීවිතේ පින්වතුනි කුණු කොල්ලට විනාශ කරගන්නවා. කුණු කොල්ලට විනාශ කරගන්නවා.
මහා අපරාධයක් මේ ඔබ කරන්නේ. මං ඔබට පෙන්වලා දෙන්නේ පින්තනේ ඔබ කවුද කියලා. මං ඒකයි ඔබට කිව්වේ. ඔබ කවුද? මං ඔබගෙන් වටින ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න, ඔබට පාරේ යනකොට මාලයක් වැටිලා තියෙනවා දැකලා ඒ මාලේ හම්බ වෙනවා. ඔබ ඔය මාලේ අරගෙන කරේ දා ගන්නවා. ඒ වගේම ඔබට පරම්පරාවෙන් උරුම වෙච්ච මාලයක් තියෙනවා. අම්මා කියනවා, පුතේ මගෙත් ආච්චි අම්මා තමයි මේක දුන්නේ, පරම්පරාවෙන් ආවේ. මම බොහොම අමාරුවෙන් මේක රැක්කේ, උඹත් මේක රැකගනින්. මට කියන්න පින්වතුනි, ඔය දෙකෙන් ඔබ වැඩිපුරම රකින්නේ මොන මාලේද? පාරේ වැටිච්ච එකද? එහෙමත් නැත්නම් අර පරපුරෙන් හම්බෙච්ච එකද? අමාරුවෙන් ගත්ත එකද? පින්වතුනි, ඔබ යමක් අමාරුවෙන් ගත්තා නම් ඔබ රකින්නවා ඒක. හොඳට බලන්න, ඔබ එහෙම කෙනෙක් නෙමෙයිද කියලා. ගොඩාක් අමාරුවෙන් නම් ඔබට යම් දෙයක් ලැබුණේ, ලබා ගත්තේ පින්වතුනි, ඔබ ගොඩාක් රකින්නවා. අම්මේ තාත්තෙක් ඉන්නවා පින්වතුනි, දරුවෝ නැතුව අවුරුදු 7ක් 8ක් 10ක් දේවාලයක් ගානේ, බෝධියක් ගානේ ගිහිල්ලා ගිහිල්ලා දොස්තරවරු හොයාගෙන කොහොම හරි අන්තිම දසවෙනි අවුරුද්දේදී දරුවෙක් හම්බ වෙනවා. ඒ හම් වෙච්ච දරුවා වටිනවා නේද පින්වතුනි? අර අම්මට ගොඩාරියක්. එනම් ගොඩාරියක් වටින්නේ පින්වතුනි, ඒක ගොඩාක් අමාරුවෙන් හම්බ වෙච්ච නිසා. ඔබ දන්නේ නැහැ පින්වතුනි, ওই මනුස්ස ජීවිතේ ඔබට හම්බුනේ කොහොමද කියලා. ඔබ හිතන්නේ ඔබ අම්මගේ බඩෙන් ඉපදුනා කියලා. හරි ලේසියෙන් පහසෙන් අම්මගේ බඩට ආවා, ඒකෙන් ඉපදුනා, කාලා බීලා හැදුනා කියලා පින්වතුනි, ඔබ ওই ලැබිච්ච මනුස්ස ජීවිතේ කුණු කොල්ලට ඔය විනාශ කරගන්නේ. මම නැවතත් ඔබට කියන, ඔබට හිතෙන්න පුළුවන් ඇයි අපිට සල්ලි තියෙන්නේ, මම කොච්චර සල්ලි හම්බ කරලා තියෙනවද මේ ගාල්ලෙන් භාගයක්ම මගෙන කියලා හිතෙන්න පුළුවන් මෙතන ඉන්න කෙනෙකුට. ගාල්ලෙන් භාගයක් තියන් හිටියත් වැඩක් තියෙනවද පින්වතුනි? මැරිච්ච ගමන් කුණු හැලිච්ච බල්ලෙක් වෙනවනම් මොකද්ද ජීවිතේ තේරුම? කෝ ඔබට ඇෂුවරන්ස් එක, ඔබ ඉන්ෂුවරන්ස් එක දාගත්තේ කොච්චර කාලයකට විතරද? ඔබට බය හිතෙන්නේ නැද්ද පින්වතනේ? ඔබට බල්ලෙක් දැක්කහම බය හිතෙන්නේ නැද්ද? ඇඟ හිරි වැටිලා යන්නේ නැද්ද බල්ලෙක් දැක්කහම? කුණු වෙලා පණුව ගහලා කකුල අද්ද අද්ද යනවා, පොළු පාරවල් විතරයි හම් වෙන්නේ. ඔබගේ ඇඟ හිරි වැටිලා යන්නේ නැද්ද පින්වතනේ? ඔය මිනිස්සෙක්නේ, බලන්නකෝ ඒක කරගත්තේ අපරාධේ. ඔය මිනිස්සෙක්නේ ඔය බල්ල වෙලා අද පණුව ගගහ යන්නේ. ඔබ පාරේ ඇවිදගෙන යනකොට තුම්මං හන්දිය තුම්මං හන්දියක් ගානේ දැක්කේ නැද්ද පෙරේත තටු තියලා තියෙනවා? සිංහල දින ඔය කවුරු හරි අම්මෙත් තාත්ත එක්ක නේද ඔය අල්ලලා බෝතලයකට දාලා මහ මුහුද ගිහින් දැම්මේ? අම්මෙත් තාත්ත එක්ක ඔබ වගේම ඔබ වගේමයි ඔය කටයුතු කරගෙන ගියේ. එහෙනම් ඔබට ඕවා දකින්නකොට ඇඟ හිරි වැටිලා යන්නේ නැහැ. ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් ඔබට තේරෙන්නේ නැහැ, හත් දෙයියනේ මටත් මේ ටික වුණු වුණොත් මොකද්ද මං කරන්නේ? ඔය බෝතලයක් ඇතුළට යන පෙරේතෙක් පින්වතුනි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට තමයි ඔතනින් මිදෙන්නේ. ලේසි වැඩක්ද මේ? මැරෙන එක කුණු පෙරේතයෝ වෙනවා. හිතලා බැලුවද ඔබ මේ මරණයෙන් පස්සේ ඔබට මොනව වෙයිද කියලා? හැබැයි ඔබ හිතලා බැලුව නේද හෙට බස් එක මිස් වුණොත් මොකේද යන්නේ කියලා? බලන්න ඔබ හිතනේවා, හෙට බස් එක මිස් වුණොත් මම මොකේද යන්නේ? ඒව හිතනවා. ඔබ දැන් මළොත් මොකද වෙන්නේ? ඔබ මේ දේශනාව හමාර කරලා යනකොට බස් එකේ හැපිලා මළොත් ඔබට මොකද වෙන්නේ කියලා ඔබ හිතවද? ගාල්ලෙන් භාගයක්ම මගෙන ඒකින්ද මට ප්‍රශ්නයක් නැහැ කියලා හිතුණද? මමනේ ඉගෙන ගත්ත හොඳම කෙනා, මට PhD 3ක් තියෙනවනේ, ඒක නිසා මට ප්‍රශ්නයක් නැහැ කියලා හිතුණද? පිංගතනි ඔක්කොම ඉවරයිනේ. අපි කියන්නේ chapter close කියලා. chapter close නේ. අය කවුද එන්නේ ඔබට පිට වෙන්න? ඔබගේ තාත්තා මැරිලම බල්ලෙක් වෙලා ඉපදුනා නම් මං ওই බල්ලව වරගෙන ඔබගේ ඉස්සරහට આવොත් ඔබට පුළුවන් ද ওই බල්ලව මනුස්සෙක් කරලා දෙන්න? ඔබගේ තියෙන සියලුම ධනය වියදම් කරලා මට පුළුවන් නම් මනුස්සෙක් කරලා දෙන්න?
කාටද පුළුවන් යන්න සක්‍ර දේවේන්ද්‍රයා ගාවට ගිහිල්ලා කියන්න මගේ තාත්තාව මයි මල්ලෙක් කියලා මිනිස්සෙක් කියලා දෙන්න, මහා බ්‍රහ්මයාට කියන්න, බුදුහාමුදුරුවන්ට කියන්න පුළුවන්ද? ඉතින් ඔබගේ ඇඟේ හිරිවැටිල යන්නේ නැද්ද? ඔබ වටින මනුස්ස ජීවිතයක් ගත්ත කෙනෙක්. ඔතනින් කන්වර්ට් වෙන්න යන්නේ බල්ලෙකුට නම් මොන අපරාධයක්ද ඔබ ඒ කරගන්න යන්නේ? ඔය කන්වර්ට් වෙන්න යන්නේ පිංගුතුනි තිරිසනෙකුට නම්, එහෙමත් නැත්නම් පෙරේතයෙකුට නම් මොන අපරාධයක්ද ඔය කරගන්න යන්නේ? මම ඔබට පෙන්වන්නම් පිංගුතුනි ඔබට අත්බැවි ලැබුණේ කොහොමද කියලා. ඔබ මේ අත්බැවි ලැබුණේ කොහොමද කියලා හරියාකාරව දන්නවනම් පිංගුතුනි ඔය විදියට ඔය ජීවිතේ ගත කරන්නේ ඔබ දන්නේ නැහැ. ඔය අත්බැවි ඔබට කොහොමද හම්බුනේ කියලා. පිංගුතුනි මිනිසෙක් උපදින්නේ අම්මගේ බඩින් නෙමෙයි. ගොඩාක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සයා උපදින්නේ අම්මගේ බඩින් කියලා. අම්මටයි තාත්තටයි මිනිසෙක උපද්දන්න බෑ. අම්මටයි තාත්තටයි පුළුවන් මිනිසෙකුට මස්ලේ කයක් අරන් දෙන්න විතරයි. ඉපදීම කියන එක පිංගුතුනි තනිකරම පූර්ණ කර්මජයි. කර්ම ශක්තියට අනුව තමයි ඉපදීම කියන එක සිද්ධ වෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේ පෙන්වුම් කළා දෙනවා පිංගුතුනි මිනිසෙකගේ උපත සිද්ධ වෙන හැටි, සත්වයේගේ උපත සිද්ධ වෙන හැටි. කතමං චාවුසෝ ජාති යා තේසං තේසං සත්තානං තම්හිතම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු බාවු ආයතනානම් පටිලාබු අයං උච්චතාවුසෝ ජාති. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු බාවු ආයතනානම් පටිලාබු. ඔන්න ඔය ටික උනාට පස්සේ තමයි පිංගුතුනි ඔබ කියන්නේ ආ ළමයා ඉපදුනා කියලා. ඔතන්ට කලින් ගොඩක් ඒවා වෙලා තියෙනවා. ජාතිය කියන එක ලබලා ඉවරයි එතකොට. ජාතිය කියන එක පිංගුතනි පූර්ණ වශයෙන්ම කර්මජව සිද්ධ වෙන්නේ. එහෙනම් කර්මජව ඔබ ඔය කය ලැබුවට පස්සේ ඔබට කයවල් තියෙනවා හතරක්. කයවල් හතරක් තියෙනවා. ඔබට පේන්නේ මොකක් විතරද? එකයි. ඔය මස්ලේ කය විතරයි ඔබට පේන්නේ. කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා කයවල් හතරක් ඔබට තියෙනවා. ඒකෙන් කෑම දාන්න 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 වැවෙන කය තමයි ඔය තියෙන්නේ. ඇති පදං ගහකට පෝර දානවා වගේ තමයි දාන්න දාන්න වැවෙනවා. ඔය ආහාරජ කය මුලින් ඇති වුණේ කර්මජ කය. ඒ කර්මජ කයයි චිත්තජ කයයි ඍතුජ කයයි කියන තුනත් එක්ක සියුම් වූ ආහාරජ කයක් ඉපදිලා පිංගුතුනි සංජාතිකයා කියන ගන්ධබ්බයා මේ ලෝකෙ උපදිනවා. මේ ගන්ධබ්බ කියලා කිව්වේ පිංගුතුනි මහායානිකයෝ කියන අන්තරාභවිකය හැම නෙමෙයි. තථාගතයන් වහන්සේ විවිධ සූත්‍රවල පෙන්වලා දෙනවා ගන්ධබ්බා ඔක්කන්ති හොන්ති. ගන්ධබ්බයාගේ ඔක්කන්තිය මෞකුසට සිද්ධ වෙන හැටි පෙන්눔 කළා දෙනවා තථාගතයන් වහන්සේ. එහෙනම් හොඳට කල්පනා කරගන්න පිංගුතුනි ඔබගේ මේ පළමු උපත සිද්ධ වුණේ ඕන් ඔය ආකාරයට පූර්ණ කර්මජව. ඔබ සංසාරේ කරගත්ත අනන්ත පුණ්‍ය ශක්තියක් ඇදිලා ඇවිදilla. ඔබ මනුස්ස ගන්ධබ්බෙක් වුණා. පිංගුතුනි මනුස්ස ගන්ධබ්බයා කියන කෙනා ගන්ධබ්බ කියලා කියන්නේ ගන්ධෙහි එල්බගෙන ඉන්න නිසා. සංසාරයත් තිස්සේ සිල්වත් ගලි ගතිගුණ වලින් හිටියන ආන්නේ කෙනා පිංගුතුනි සීල සුගන්ධයේ එල්බගෙන ඉන්න නිසා ඒ ඉපදිච්ච ගන්ධබ්බයාට මල්වල සුවඳ, ගෙඩිවල සුවඳ, පොතුවල සුවඳ, මුල්වල සුවඳ ආග්‍රහණය කරගෙන ඉන්න පුළුවන්. දුස්සීල දුර්ගන්ධේ නම් පැතිරෙව්වේ පිංගුතුනි සංසාරයත් තිස්සේ මේ ඉපදෙන ගන්ධබ්බයා දුස්සීල දුර්ගන්ධේ නිසා ඒකට කෙල සොටු සෙම සරව මුත්‍ර මල ආදී වශයෙන් දේවල් වලින් පිට වෙන ගන්ධේ විතරයි ආග්‍රහණයට එන්නේ. පිංගුතුනි ඔබ ඔන්න ඔය දෙකෙන් එකක් තමයි ආග්‍රහණය කර කර ආවේ. ඔය ආග්‍රහණය කර කර ඉන්නකොට පිංගුතුනි ඔබට ලොකු උමනාවක් ආවා මස්ලේ කයක් ගන්න. ඔය මස්ලේ කය ගන්න උමනා එනකොට පිංගුතුනි කෝටි ගාණක් ගන්ධබ්බිය මස්ලේ කය ගන්න බලාගෙන ඉන්නවා. කෝටි ගාණක් එකෙක් එහෙම නෙමෙයි. මේ කෝටි ගානක් ගන්ධබ්බිය මස්ලේ කය ගන්න බලාගෙන කාන්තාව පුරුෂෙක් එක්ක එකතු වෙන වෙලාවේ පිංගුතුනි ගන්ධබ්බිය ලක්ෂ ගානක් මහා බලාපොරොත්තුවක් තියාගෙන එතනට එනවා. හැබැයි chance එක තියෙන එක්කෙනෙකුට විතරයි. පිංගුතුනි ඔබ මේ මස්ලේ කය ඕනෙකමට කර්ම ශක්තිය ගැලපෙන ගැලපෙන හැම තැනකටම ගියා. ඒ හැම තැනකටම ගිහිල්ලා පිංගුතුනි ඔබ මස්ලේ කයක බලාපොරොත්තුෙන් හිටියා.
අවුරුදු කෝටි ගානක් ඔබ හැදසැරුවා පින්විතනේ ඔය විදිහට. අවුරුදු කෝටි ගානක් යනකම් ඔබට හම්බුනේ නෑ මස්ලේකය. ඔබ ඇඬුවා, ඔබ වැළපුණා, බෙරිහන් දුන්නා, අනේ ඒකත් මට නැති වුණා කියලා කෑ ගැහුවා. එක අවස්ථාවක් ආවා, කර්ම ශක්තිය ගැළපිලා ඔබට යම් යුක්තානුවකට බැහැගන්න. ඒ බැහැගත් මොහොතේම පිංගතනි ඒ කර්ම ශක්තියේ විපරීතකම නිසා ඔබට ආයෙ එළියට යන්න වුණා. නිගමනය ඉතල බලන්න සමස්ත ලංකා තරඟයක් තිබිලා. ඒ තරඟයට ඔබ මහා අමාරුවෙන් පුහුණු වෙලා ඔක්කොම කළා, තරඟ කළා. විනිශ්චය දෙන වෙලාවේදී නිවේදකයා කියනවා මේ තරඟයේ ප්‍රථම ස්ථානය ඔබට හිමියි කියලා. කොහොමද එන්න ප්‍රීතිය? ඔබ උඩ පයින්නවා, කෑ ගහනවා, කෑ ගහලා ඔල්වර සඳෙන ඔබගේ පිරිසත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ නිවේදකයා කියනවා සමා වෙන්න, වැරදීමක් සිද්ධ වුණේ, ඔබ නෙමෙයි මේ පුද්ගලයා කියලා. ඔබට ඇඬෙන්නේ නැද්ද? ඔබ කෑ ගගහ අඬන්නේ නැද්ද? පින්වතුනි එහෙම වෙච්ච අවස්ථාවල් අනන්තයි, අප්‍රමාණයි ඔබගේ ජීවිතේ. මේ එකක්වත් ඔබ දන්නේ නැහැ. අනන්තයි අප්‍රමාණයි. දවසක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සත්වයාගේ චුති උප්පත්ති බලබල ඉන්නකොට ඉරිදීන් තථාගතයන් වහන්සේ ආලෝක ධාරාවක් නිකුත් කළා. කාශ්‍යප මහ රහතන් වහන්සේට කියනවලු, කාශ්‍යපය, ඔය ඔබ කරන එකෙන් ඔබ වෙහෙසටපත් වෙනවා විතරයි, බුදු කෙනෙකුට විතරයි ඔය කියන එක බලන්න පුළුවන් හරියට. අම්මම දන්නේ නැතුව මව් කුසට ඇවිදිලා ආපහු නිකුත් වෙන ගන්ධබ්බයන්ගේ ප්‍රමාණය කෙලවරක් නැහැ කියලා. අම්මා දන්නෙත් නැහැ ආවා ගියා කියලා. ඒ තරම් චුති උප්පත්ති සිද්ධ වෙනවා කියලා මේ මොහොතේ. එහෙනම් එහෙම එකක් ඔබට බලන්න බෑ ඔය අරිහත් ඇහෙන්. බුදු කෙනෙකුට විතරයි බලන්න පුළුවන් කියලා පින්විතනි ඔබටත් ඔය ටික උදා වුණා. ඔබ ඇඬු කඳුලෙන් හිටියේ. ගෙදර මිනිස්සු පින්විතනි ඔබට සම්බන්ධ වෙච්ච මොකක් හරි ගෙදර හිටපු මිනිස්සු බත්තු යාගෙන කද්දි ඔබ කෙල හැලුවා. ඇයි ඔබට උරුම නෑ ඒ බත් කන්න? ඔබ කෙල හලහල බලන් හිටියා. පොඩි දරුවෙක් දැක්කනම් ඔබ අත ගෑව අහුවෙන්නේ නෑ. කාමයක් ජනිත වෙච්ච වෙලාවේදී ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක්ව අත ගෑව ගිහිල්ලා අහුවෙන්නේ නෑ. මහා පීඩාවක ඔබ ජීවත් වුනේ. එකම බලාපොරොත්තු වුනේ පිංගතනි මස්ලේ කයක් ගන්න. අවුරුදු දහස් ගානක් ලක්ෂ ගානක් ඔය විදිහට දුක් විඳපු ඔබට ඔබගේ අම්මා තාත්තා නිසා ඒ කර්ම ශක්තිය ගැළපිලා ඔබට අවස්ථාවක් ආවා ඒ යුක්තානුවට බැහැගන්න. අන්න පිංගතනි ගන්ධබ්බයාගේ ඔක්කන්තිය සිද්ධ වුණා මව් කුසට. මව් කුස ඇතුලේ වර්ධනය වෙලා එතනින් එහාට ටික ඔබ දන්නවා. විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා. ඔතනින් එහා ටික විද්‍යාවට ඉගෙන ගන්න බෑ පිංගතනි. මොකද විද්‍යාඥයන්ට ඒව හොයන්න පුළුවන් ඒව නෙමෙයි. එතනින් මෙහා ටික ඔන්න ඔබ ඉගෙනගෙන පිංගු දැන් ඔන්න ඔබට ඔබ දැන් දන්නව ඔබ මේ ලෝකෙට ආවා. ඒ ලෝකෙට ඇවිදilla පිංගුතනි ඔබ පුංචි කාලේ ඉඳලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා ඔබ වැඩිවියටපත් වුණා. ඔබ දැන් ඔය ඔක්කොම කරගත්තේ ඔය කන්න ටික කර කර ඉන්නද? ඔච්චර අමාරුවෙන් ඔය මස්ලේ කහට රිංගගෙන පිංගුතනි මේ මනුස්ස ලෝකෙට ආවේ ඔය ටික කරන්නද? හොඳට කන්නද? පොඩ්ඩක් හිතන්න. හොඳට කනවා කියන්නේ එහා ගෙදර කාට වඩා හොඳට කන්න එපෑ. පරිප්පුයි බතුයි කාලා හරියන්නේ ඇයි? එයා ගෙදර එකා පරිප්පුයි වැටකොළුයි බතුයි කන්නේ. ඒක නිසා අපි ඊට වඩා එකක් කන්න ඕනේ. ඒකට නේද පින්වතුනි මේ සැරසෙන්නේ? ඔබට ඔය මනුස්සකය ලැබුණේ ඔය ටික කරගන්නද? ඔබ දන්නවද පින්වතුනි මොනතරම් භයානක අඩියකද ඔබ ඉන්නේ කියලා? ඔබ කවුරු වුණත් පැවිදි අපිටත් එච්චර තමයි. අපි කවුරුණත් එච්චරයි. ස්වභාවය එකයි.
අනිත් ඒවා ඔක්කොම සම්මුති නේද? දැන් මං මුලින්ම ඔබගෙන් ඇහුවේ පින්වතුනි ඔබ කවුද කියලා. එතකොට ඔබ කී එක්කෙනෙක් කියනවා මං නිමල්. තව එක්කෙනෙක් කියනවා මං දොස්තර මහත්තයා. තව එක්කෙනෙක් කියනවා මං සභාපතිතුමා. තව එක්කෙනෙක් කියනවා මං ජනාධිපතිතුමා. දැන් ඔය ඔබ ගැනද කියන්නේ? නැත්තම් සමාජය විසින් ඔබට දීපු එකක් ගැනද කියන්නේ? පින්වතුනි සමාජය විසින් ඔබට ඔය දීපු එකක් විතරයි ඔය. ඔබ නිකම් මිනිසෙක්. ඉතින් අපිත් ඔක්කොම සම්මත කළා මෙතන දෙමුක සභාපතිකම කාට හරි. සභාපතිකම කියන එක පින්වතුනි උප්පත්තියෙන්ද හම්මුනේ? සභාපතිකම කියන එක ඔබට හම්බුනේ පින්වත ඔබගේ මොකක් හරි ওই තනතුර හම්බුනේ මිනිසුන්ගෙන් නේද? මිනිසු ටිකක් එකතු වෙලා ඔබට කියනවා ඔබ තමයි සභාපති. එහෙනම් ඔබට පින්වතනි ඒක ලැබිච්ච එකක් මිසක් පින්වතනි ඔබට උරුමයට ආපු එකක් නෙමෙයි නේද? එහෙනම් හොඳට කල්පනා කරගෙන බලන්න පින්වතනි ඔබ මොකක් වෙනුවෙන්ද ওই ජීවිතේ ගත කරන්නේ? සභාපති වෙලා සභාපතිකම රැක ගැනීම උදෙසා ඔබ ජීවිතේ ගත කරනවා නේද ඔය? ඉංජිනේරුව වෙලා ඉංජිනේරුකම රැක ගැනීම උදෙසා ජීවිතේ ගත කරනවා නේද ඔය? ගුරුවරයා වෙලා ගුරුවරකම රැකගෙන ඉන්න වැඩපිළිවෙල කරගෙන යනවා නේද ඔය? ඉතින් ඔබට ඔබ නෙමෙයිනේ ඔය. ඔබට සමාජය දීපු එකක් නේ. ඔබ ඔය රකින්න උත්සාහ කරන්නේ ඔබව නෙමෙයිනේ පින්වතුනි. ඔබට සමාජය දීපු එකක් රකින්නනේ ඔය මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ. දැන් ඔබ සමාජය දීපු එක රකින්න දැන් ඔබව රකින්නේ කවුද? කවුද ඔබ රකින්නේ? ඔබ අම්මා වෙලා අම්මගේ කාර්යය කරගෙන යනවා, තාත්තා වෙලා තාත්තගේ කාර්යය කරගෙන යනවා. කොහෙන් ඔබගේ කාර්යය කවුද කරන්නේ? හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මම මේ කියන දේ. මම කියවන ඔබගේ ජීවිතය ගැන කතා කරන්න කියලා. දැන් ඔබගේ කාර්යය කවුද කරන්නේ? ඒකට එකෙක්වත් නැහැ. ඔබ රස්සාවක අවුරුදු 60 දී පෙන්ෂන් යනවා. දැන් ඔබ කවුද? අන්න දැන් පන්සල මතක් වෙනවා. එයි දැන් යන්තම් පේනවා මොකද්ද? ආ මං දැන් මට මොකද වෙන්නේ? මෙච්චර වෙලා රැක්කේ මොකද්ද? මෙච්චර කල් රැක්කේ අර දීපු එක, සමාජය විසින් දීපු එක. ඔන්න දැන් මතක් වෙලා තියෙනවා මං. සමහරුන්ට ඒත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අවුරුදු 60 විතර ගිහිල්ලා පෙන්ෂන් ගියාට පස්සේ ඔන්න දේශපාලන මහත්තයෙක් කල්ලගෙන ඉවරලා ගන්නවා සාම විනිසුරු මුළු දිවයිනටම. දැන් තව එකක් තියෙනවා රකින්න. මම මේ එහෙම අයිට දොස් කියන මෙහෙම බයින්ව නෙමෙයි. මම මේ ඔබට පෙන්වන්නේ යථාර්ථය. ඒ අය බොහොම හොඳ පිරිස. එනේ යාට දොස් කියන මෙහෙම නෙමෙයි. වැරදියට අල්ලන්න එපා මේ කියන එකක්ව. ඔබගේ යහපතට මේක අල්ලගන්න මේකේ වැරදි අල්ලලා ඔබට යහපතක් වෙන්නේ නැහනේ. වැරදි අල්ලන්න නැතුව හොඳ ටික විතරක් අල්ලන්න. හොඳ පැත්ත අල්ලන්න. මේකේ වැරදි පැත්තක් මං කියන්නේ නැහැ. ඉතින් ඔබට වැරදි පැත්තක් තේරුනොත් මේක හිංසයි මම මෙහෙම කිව්වේ. එන අවුරුදු 60න් පස්සේ තව එකක් දාගෙන ඉවරලා ඒක රැකගෙන යනවා ඊට පස්සේ. ඊට පස්සේ පින්වදෙනි මැරෙනවා, මැරිලා කුණු පෙරේතයා වෙනවා. දැන් කවුද ඔබව බලාගන්නේ? සීකල්ල බලන්න පින්වදෙනි ඔබගේ ආච්චි කෝ කියලාද? මතක් කරලා බලන්න ඔබගේ අම්මා මලානන් අම්මා කෝ කියලා, තාත්තා මලානන් තාත්තා කෝ කියලා මතක් කරලා බලන්න. මොකද්ද උනේ කියලා බලන්න මේ මිනිසුන්ට. ඔබගේ අම්මා තාත්තත් ඔබ වගේම ජීවිතයක් ගත කරලා ගිහිල්ලා අන්තිමට මැරිලා ගියා කෝ දැන් බලන්නේ අය. ඉතින් ඔබට මොලයක් බුද්ධියක් තියෙනව නම් වැටෙහෙන්න එපා පින්වතුනි. ඒ මිනිසුන්ටත් මොනවද උනේ විනෝදේ හොයාගන්නවත් බැරි නම් මටත් ඔය ටිකමනේ වෙන්නේ. මටත් වෙනච්ච දේ හොයන්න එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. ඊට පස්සේ මටම නේද මේ ටික කන්න වෙන්නේ කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? අර අමාරුවෙන් ගත්ත මනුස්ස ජීවිතේ පින්වතුනි මිනිස්සු ටිකක් ඔබව උඩ දාලා දුන්නට පස්සේ ඒ උඩ දාලා දීපු එක ආරක්ෂා කරගෙන යන්න අර වටින මනුස්ස ජීවිතේ ඔබ ගත කළා. දැන් ඔබගේ වයස කීයද කියලා බලන්න. බලන්න ඔබ ජීවිතේ කොච්චර කල් ගිහිල්ලාද කියලා පින්වතුනි. මොකද්ද ඔබ කළේ? කෑව බිව්ව නිදාගත්ත දරුව හැදුවා. ගෙදර කුස්සියේ
අලුබොක්කේ ළඟින බලුවත් කියනවා මොකද්ද? මාත් අපේ හාම්පුතා වගේම තමයි කෑව බිව්වා, නිදාගත්තා, දරුවෝ හැදුවා. ඌ අහනව ඇති මායි හාම්පුතයි අතර තියෙන වෙනස මොකද්ද? ඔබට කියන්න වෙන්නේ බල්ලෝ, උඹ ඉන්නේ සුගතියේ, මං ඉන්නේ දුගතියේ. ඇයි උඹට නිකං කන්න හම්බ වෙනවා? මම හම්බු කරගෙන කනවා. කවුද සුගතියේ ඉන්නේ එතකොට? බල්ලා. ඔබ ඔය ටිකම නම් කරන්නේ, එච්චරයි. එහෙනම් එතනින් එහාට දෙයක් ඔබගෙන් සිද්ධ වෙන්න ඕනේ පින්වතුනි. ඒකයි ඔබට මේ මතක් කරලා දෙන්නේ. එහෙනම් මොන තනතුරේ ඔබ හිටියත් ඔය එකක්වත් අදාළ නැති බව ඔබට වැටහෙන්න ඕනේ දැන්. දැන් අපිට මූණ දෙන්න තියෙන සිංහතුනි මේ ඇත්ත ලෝකෙට. ඔබ මවාගත්ත ලෝකෙට නෙමෙයි, ඇත්ත ලෝකෙට. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.